අයිබෝවන් ඔබ සිරු දිනාටම ශ්‍රී ලංකාවේ පුරණකුරු අස්වතුම් එකතු වෙලා නැගිටපල්ලා ශ්‍රී ලංකාවේ වැව් ප්‍රතිසංස්කරණය කරමු අද දින 2020 අගෝස්තු මාස 5 වෙනිදා මම ආව හරි අපූර්ව ගොවි මහත්තයෙක් වාගෙන මෙතුමා ගාව උක්ව ගාව තිනවා කුඹුරු කරනවා එතකොට ගෙවත්ත ලස්සනට හදලා තිනවා ඒ වගේම තමයි ඉතාම රසවත් විදිහට කෑම හදන අපේ ලංකා ගොවි මහත්තය හොයාගෙන අම්පාර ගල්මඩුව ප්‍රදේශයට ආවයි මේ දින එතුමාගේ කුඹුරු ගාව අයිබෝන් අයියේ අපි මුලින්ම අය ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු මම SR ලංකා ගල්මඩුවේ මේ මම ගොවිතැන් කටයුතු කරනවා ව්‍යාපාර කටයුතු කරගෙන යනවා මගේ තනි මහන්සියෙන්ම හැමදේම කරගෙන යනවා දැන්ට මේ මේ දැන් මේ අපි ඇවිල්ලා තින්නේ මගේ උපකාවට උපකාව නේද අයියේ දැන් මේ අයියේ දැන් මේ උපකාව මම ඇත්තටම දැඩිගම අපි ගොවිතැන තමයි දැනගත්තු කුඹුරු වල මේ ප්‍රදේශ රාජස්වන් දැනගත්තේ විශාල වශයෙන් උපකා කරනවා කියලා මේ ගොවි මේ මේ ගොවි බිම් වල මේ ප්‍රධාන දේ තමයි අපේ සීනි කර්මන් ශාලාවට මේ උපුරුක් සැපවීම. ඒතර අයියේ දැන් කොච්චර කාලෙ තිස්සේ මේක කරනවද? දැන් මම අවුරුදු 8ක් විතර තිස්සේ වගාව කරගෙන යනවා. ඉතින් කියන්නක උපුරුක් වගාවට කොහොමද? දැන් මේ මගේ තියෙන්නේ දෙවනි වගාව. පළවෙනි වගාව මම ඉන්දලි වලලා මාස 5 මාරේ බීජ වලට කැපුවා. බීජ වලට කපලා මේ දෙවනි වගාව තමයි දැන් මේ නඩත්තු කරලා තියෙන්නේ. උපකාවේ මේ එකපාරක් නේ අස්සන්න ගන්න බුණා. අවුරුදු 4ක් 5ක් මේ අස්සන්න ගන්න බුණා හරියට නඩත්තු කරොත් එහෙම. හා හා. කෙනෙක් පාරක් හිටවුවට පස්සේ පාරක් හිටවුවට පස්සේ මේ අවුරුදු 5ක් ආදායම ගන්න පුළුවන්. මේ ප්‍රභේදය මොකක්ද අයි? මේක 128. 128. හා හා හා. එතකොට උක්කර්මන් ශාලාවට අනුමත උක් තමයි මේ. ඔව් උක්කර්මන් ශාලාවේ බීජ ගොල්පලක් තියෙනවා. සස්ත්‍ර විද්‍යා ගොල්පලක් තියෙනවා. ඒකෙන් අපිට මේ සපයන බීජ තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ පරීක්ෂණ මට්ටමින් මේ අත්හදා බලලා මේ පොළොට හරියනවද බලලා ඒවා තමයි මේ අපිට සපයන්නේ. හා කොම්පෝස්ට් පොහොරක් දෙනවා. ඔව් කොම්පෝස්ට් පොහොරක් දෙනවා ආයතනින් අපිට. හා නොමිලේම දෙනවා. නොමිලේ දෙනවා. කියන්නේ මේ සහනදායි මිල දෙන්නේ. සහනදායි කිලෝ එක රුපියල් 5යි. 5යි නේද? රුපියල් 5ට වගේ තමයි අපිට සපයන්නේ මේ. හා හා හා. මේ කොම්පෝස්ට් දාලා තමයි මේ වගාව හදලා තියෙන්නේ. හ්ම් හ්ම්. රසායනික පොහොරයි මේ කාබනික පොහොරයි දෙකම එකට දාලා තමයි මේ වගාව හදලා තියෙන්නේ. හ්ම් හ්ම්. ඒතකොට අයියේ දැන් මෙච්චර මෙතර කොච්චර වගේ ප්‍රමාණයක් තියෙනවද? මේ හෙක්ටාරයක් මෙතන. හෙක්ටාරයක් තියෙනවා. හා අයියේ ඒතර කිලෝ කීයක් කඩනවා කිව්වද? ටොන් ටොන් සාමාන්‍ය 100 මේ 30 150ක් අතර වගේ අස්සනකට යන්න පුළුවන්. අපේ මහන්සි හැටියට ඒක ආදායම ගන්න පුළුවන්. හා හා හා. මේ ටික ඔක්කොම අයියේක තමයි. ඔව් මෙතනින් පල්ලෙහාට ඔය තියෙන වගාව. හ්ම් හ්ම් මේ වගේ මේ නඩත්තු කරලා අලි හැමෙන්නේ නැද්ද? නෑ අලි එන්නේ අලි අපි ආයතනයේ මුරක දාලා තියෙන ආයතනයේ දාලා තියෙන මේකේ. හා හා. ඒ හින්දා අලි නැත්තම් මේ අලි හැරි කැමති උපුරු කරලා ඉතර මේ මේක උමුරු කරන කාලේ අලි ආවා. දැන් ආයතනයේ මේ අලි මුර දාලා තියෙනෝනේ. හ්ම් හ්ම්. ඒ හින්දා මේ අලි මෙහෙ දෙන්නේ නැහැ. හ්ම් හ්ම්. ඉතර උපුරු කිලෝ එක කීයදයි කර්මාන්තෙන් ගන්නෙ? කර්මාන්තෙන් ගන්නෙ බීජ උක් ගන්නෙ කිලෝ එකක් රුපියල් 5යි. ටොන් එකක් රුපියල් 5000යි. මේ ගන්න මේ ඇඹරුම් වලට මේ පැණි පැණි සඳහා ගන්නෙ 6000යි ටොන් එක. ටොන් 6000යි. හ්ම් හ්ම්. ඉඳමයි ඉඳමයි. එනම් බොහොම රසබර වීඩියෝ ගත්තා මේ ගේන්න හදන්නේ ලංකාවේ ඊටාම මහන්සියෙන් වගා කරන උග් වගා භූමිය ඊටාමත්ම සොයම් පෝෂිත භූමියක්ව ශ්‍රී ලංකාව තියන්න පුළුවන් මේ වගේ ධෛර්යමත් ගොවි මහතුන් හින්දා හොඳමයි. එතකොට ලංකාවේ දැන් මොකද වෙන්නේ දැන් ඊළඟට අයියට වී ගොවිතැන් කුඹුරක් කරන්න ආසයි. ඔව් වී කුඹුරක් කරන්න ආසයි මට ඉඩමක් තියෙනවා. ඒක මේ තාම කුඹුරක් තත්ත්වයට පත් කරගන්න මේ හැකියාවක් නැහැ. හා හා. අපි එතෙන් යන්න බලන්න. යම් බලන්න. දැම්පාට ආපු වෙලාවේ විරාජ් බාති මල්ලි තමයි මට ලංකාවේ හඳුන්ලා දුන්නේ. මම ලංකාවේ විශේෂයෙන්ම කැමති යා මට පෙන්නුවා මල්ලි මම මේ කරන්න හදන්නේ වෙන්නේ මේ දේ කියන එක සහ මම තනියම නැගී සිටින්න ඕනි කියන එක පිළිබඳව යා ගොඩක් ලොකු කතාවක් මට කරා. මම කිව්වා අයියේ අයියලාගේ කටයුතු උදව් කරන්න තමයි මම ඉන්නේ කියලා. ඒ වෙනුවෙන් තමයි අද ආවේ මේ අයියාගේ හෙක්ටයාර් එකක උක් වගාව සහ මේ ප්‍රදේශයේ සම්පූර්ණම උක් වගාවෙන් තමයි ගොවියෝ වැඩ ටික කරගෙන යන්නේ. නමුත් මේ පැත්තෙන් දීඝවාපිය මේ ළඟදී වෙන්නේ මේ දීඝවාපියේ සම්පූර්ණයෙන්ම කුඹුරු තමයි මේ ඔබට මම පෙන්වන්න කරන්නේ. මේ සියලුම කුඹුරු තියෙන හොඳයි උක්වගාවෙන් පස්සේ ආවේ ලංකාය කරන්න බලාපොරොත්තු වෙන පුරන්ව කියපු අක්කර දෙකක කුඹුර බැලීම සඳහා ලංකාය මේ පිළිබඳවත් මේ පැහැදිලි කිරීමක් කරන්න. මේ වෙලාවේ කරගන්න අමාරු මේ 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 පැත්තම ඔක්කොම කුඹුරු හදලා තියෙන්නේ මගේ උදෙම විතරයි තියෙන්නේ කුඹුරු හදාගන්න. හ්ම් හ්ම්. කුඹුරු හදාගන්න මේ
लक्ष प्रधान वशेन्मानी අපේ ලංකায়েට අවශ්‍ය කරන ඒ වටපිටාව ගොඩනගා නගලා දෙන්න කියලා මම උපසමකින් ආර්දනා කරනවා. අයි දැන් මෙතනින් අපි යන්න අපහසුයිනේ. හැබැයි මේක කුඹුරක් විදිහට ගත්තාම යන ලේසි. යන්න පුළුවන් මේ කුඹුරක් විදිහට ගත්තාම. යලමහ කරන්න පුළුවන් හොඳ මේ මේ ඉඩමක් මේක. එහෙපත් යලකුත් තියෙනවා මේපත් යලකුත් තියෙනවා. ඊට පස්සෙත් තියෙනවා. හරි. හොඳයි. එහෙනම් අපි ගෙවතු වගාවට යන්න. ගෙවතු වගාවට. හොඳයි. හොඳයි. අම්පාර නගරේ ඉඳලා කිලෝමීටර් 3ක් ආපු තැන ගල්මඩුව නගරයේ තිබෙනවා. ගල්මඩුව නගරේ ඉඳලා සීනි කර්මන්ත ශාලාවේ කර්මාන්ත නැත්නම් කලාප කාර්යාලයට යන තැන පාරේ තමයි මේ ලංකায়ලාගේ සුන්දර නිවහන තියෙන්නේ. ඉතින් ලංකায়ে අපි මේ පටන් ගන්න තැන ඉඳලා වගාව ගැනම කතා කරගෙන යමු. මේ මේ දවස්වල ඇත්තටම කියන්න ඕනේ දැඩි හිරු රශ්මියක් තියෙනවා. තියෙන අගෝස්තු මාසෙ කියන්නේ අම්පාරට හොඳටම නියඟි අල්ලන මාසෙ තමයි. හොඳයි. ඔව්. කොච්චර අතු ගෑවත් ඉවරෙකුත් නැහැ. ඔයාලා මුලක දිනන මේ මාසෙ. හොඳයි. අපි මේ අපි කතා කරන්නේ යමු. අය දැන් මෙතන ඉඳලා තියෙන දේවල්. ඒවත් දඹල තියෙන්නේ. හ්ම් හ්ම්. දඹල තියෙනවා. එකක් මැක්ක දාලා තියෙන මේ පරවිල දඹල. හ්ම් හ්ම්. ඈකලස් තියෙනවා. හ්ම් හ්ම්. අයියේ කිව්වා මේ කොස්ගහට කතා කරනවා කියලා. මොනවද අයියේ කියන්නේ කොස්ගහට? කොස්ගහෙන් අනිවා අපිට මේ උදේ හවස වැඩින් පිටින් කරලා ඉන්නවා ඉතින් අපිට අස්වැන්න ලබා දෙන්න කියලා. එහෙමයි. එහෙමයි. දුව කිදින්නේ? දුව එක වසරින්. එක වසරින් ඉන්නේ. ඔව්. හ්ම් හ්ම්. අයි මුං ඇටද මේ? මේ බෝංචි මෑ බෝංචි මෑ ඔව් හා හා මේ තියෙන බෝංචි මෑ ගෙදරට අවශ්‍ය කරන අස්වැන්න අය මෙහෙ දිනලා ගන්න හා හා අයි මේ විශේෂයෙන් මම කැමති මේ අයියගෙන් දැන් අහන්නේ මේ බින් කෙසෙල් සාමාන්‍ය බින් කෙසෙල් මෙහෙට ආවෙනික එකක්ද නැත්නම් නෑ මෙහෙට ආවෙනික නෑ තෙත් කලාපේ තමයි ආවෙනික බින් කෙසෙල් නේද මේ අනමාලු වර්ගයේ කෙසෙල් වර්ග මේ තෙත් කලාපේ තමයි ගොඩක් හැදෙන්නේ හා හා දැන් මේ අම්පාරේ හැදෙනවා මේ මේ බින් කෙසෙල් එක හොඳට හැදෙනවා අම්පාරේ හ්ම් හ්ම් පොළොවේ යට තෙතයි. ඔව් හොඳට තෙත තියෙනවා පොළොවේ. පොළොවේ තෙත ඕනේ. හ්ම් හ්ම්. හොඳයි දැන් මේ මෙතන ඉඳලා බින් මේ බෝංචි මෑ. බෝංචි මෑ තියෙනවා. දෙකම බෝංචි මෑ දාලා තිනවා. ඊට පස්සේ අයියේ කංකුම් වගාවක ලස්සනට කරගෙන ගිහින් තිනවා මුගුණු වෙන්න. එතකොට බටු මෙහෙම තිනවා. මල් ගසුත් තිනවා. මේ මෙතන තියෙන සුදු පාට ගහ මොකද? පොල් පලා. පොල් පලානේ නේද? අහහ. පොල් පලා තිනවා. හොඳයි අපි මේ යමු බින්කෙසල් ගහ බලන්න බින්කෙසල් ගහට කලින් අපිට හම්බෙන්නේ නැයිද ඇත්තට බින් මේ ගස්ලපු ගහක් ඒකත් මේ අයියා හිතලා හිටවපු ගහද නැත්නම් මේක තියෙන ගහද තියෙන හිටවපු ගහක් ඔය හිටවපු ගහ ඇට පැල කරලි වරලා හදපු ගහක් ඔය හා හා හොඳයි මේ කෙසල් ගහ පිළිබඳවයි මේ අපි කතා කරමු ටිකක් මේ මේ කෙසල් ගහ උස යන්නේ නැහැ ගොඩක් පොඩි ප්‍රමාණයෙන් හැදෙන්නේ අවුරුද්දකින් කන් හට ගන්න හොඳ මේ හොඳ අස්වැන්නක් තියෙන මේ කෙසල් වල අයියේ මට පැල දෙකක් දුන්නා ඉතින් මේ කුඹුර කෑල්ල ගැනත් අපි පැහැදිලි කිරීමක් කරමු මම මේකේ මේ කාබනික වගාව වල තමයි විතරම කරන්නේ මේක කාබනික වගාවකින් තමයි මේ මේ ඉස්සී අස්වැන්න ගන්න එතරයි දැන් මේ මේ පැලවිලා තියෙන්නේ මැෂින් එකකින් කපලා වැටුනහම ඒ කියන්නේ ගොඩක් අපතේ යනවා නේද? අපතේ යනවා ගොඩක්. හා හා. අයිය දැන් ඊට පස්සේ මේ වවලා තියෙන පළතුරු ගස් පිළිබඳවත් අපි කියමු. මේ තියෙන ජම්බු ගහ. අහහ. අරතන මේ අඹ ගහක් තියෙනවා. හ්ම් හ්ම්. දෙලින් තියෙනවා. හ්ම් හ්ම්. පළතුරු තමයි ඒවත් හැමතරම් දාන්නේ. අඹරැල්ල තියෙනවා. අඹරැල්ල.
නිල් කටරළු තියෙනවා පොල් ගස් තියෙනවා කොස් ගස් තියෙනවා රම්පෙ තියෙනවා අන්නාසි තියෙනවා දැන් අන්නාසි වගා වගේ මේ පැත්තේ ජනප්‍රියද නෑ මේ මේ පැත්තේ මේ පැත්තේ හම්බෙන්නේ නෑ නේ අන්නා හම්බෙන්නේ නෑ මේ පැත්තේ මේ යටි වගාව කොහෙන්ද මේ අන්නාසි දාලා තියෙන්නේ පොල් දාලා තියෙනවා පොල් එකට අමතරව මේ පළතුරු වගාවක් කරන පොල් පීල් දෙක මැද මේක තමයි යටි වගාව තමයි තුන්වෙනි වගාව වශයෙන් තමයි මේ අන්නාසි දාලා තියෙන්නේ මේ අන්නාසි වලින් මේ අස්වැන්න ගස් මේ ගස් තියෙනවා අන්නාසි ගෙඩි තියෙනවා පොඩි ප්‍රමාණකින් සෑහෙන මේ ප්‍රයෝජනයක් ගන්න තියෙනවා මේ කාමරංග වල මේ කොම්බෙන් දී සියඹ කින් මේකත් ඒ කාබනිකද ඔ කාබනිකව ගාව සම්පූර්ණයෙන්ම අය කාබනිකව ගාව කරන්නේ හොඳයි ඊළඟට තමයි රසවත්ම දේ තියෙන්නේ අයියා මට මට කියන්න ඕනේ අයියා රසවත්ද කෑම උයනවා විරාජ් මල්ලි මමයි සම්පත් අපි මේ ගම්මානේ කට්ටියත් එක හොඳටම දන්නවා දැන් මේක කියන්න ඕනේ කොළඹ ඉඳලා නුවර ඉඳලා යාපනේ ඉඳලා ගාල්ල මාතර හම්බන්තොට දෙහිඅත්ත කණ්ඩිය ඔය හැමතැනම ඉඳලා එනකොට අපිට පුළුවන් රසවත් ආහාර වේලක් අම්පාරට එනවනම් ලබා ගන්න ඒ තමයි ලංකাইয়াගේ පුංචි නිවහනේ හදන කාබනික දේශීය ආහාර වේලක්. හොඳයි අපි ආහාර වේල රස බලන ගමන් අපි කතා කරමු ඊළඟට මොකද වෙන්නේ කියලා. අයි දැන් මේ මේ කුඹුර අය මේ අර තවි තිබ්බා මේ ගොඩක් ගහලා මොකද ඒක මැෂින් එක කපන්න බැරිලා ඉතුරු වෙච්ච ටිකේ. ආහ අතින් කපලා. අතින් කපලා අතින් කපලා කොට ගාලා තින් දැන් ඔක පාගල වල ගන්න ඕන. හොඳයි හොඳයි. දැන් අයියා කාබනික විදිහට සහ සිංහල වී විතර මේ විතර විවගා කරන්න තමයි අර කුඹුරු කෑල්ල හදලා ඉල්ලන්න කියලා මේ ජනතාවගෙන් ඉල්ලන්නේ මං හරිද අයියේ හරි හරි සිංහල මට ඕනේ දේශීය වී වගා කරන්න අපේ පාරම්පරික වී වර්ග වගා කරන්න ඕනේ කාබනික වී වර්ග වගා කරලා හොඳයි ඒ ඒ ඒ වී වර්ග වලින් අපේ නෙට්වර්ක් ඔක්කොම නැති කරගන්න ඕනේ අපිට අනිවාර්යයි හොඳයි එහෙනම් අපි අයියේ කැමේ ලකම් කැමේ ලකම් आदरणीय लोपुरा विसिरी पैतिरी सिटिन मा हितवत श्रीलांकिक हितवत हितवतीय ओब श्रीलंकावट पेमिनेन कोट अनिवार्यम पेमिनेन ओन स्थान तमाई मे लंकाई निवस सह ओगे मे गोविपल अत्तटम ओहु दिवनुवेन्न उत्साह करन आकार्य पिलिबंद मा इताम सतुरट पत् वुना सामान्यन अपे रटे गोवियो अत සහ එළවලු සහ මේ හැමදේම නිෂ්පාදනය කරන අය අත බොහෝ විට මෙවැනි කාඩ් එකක් නොමැත. ඇත්තටම මම ගාවත් මෙහෙම කාඩ් එකක් නැහැ බලන්න. එයා තියෙනවා SR ලංකා ප්‍රණීත ආහාර ලබා ගැනීමට සහ ගෙන්වා ගැනීමට විමසීම් 0.72 61.55 666 පුරවස්තු පොලිස් ඒකකයේ පාර ගල්මඩුව හිඟුරාණ. මම එයාට සුබ පතනවා. විශේෂයෙන්ම ලංකාව පුරාම සිටින සීලුම තරුණ තරණියෝ ගොවිතැනට එන්න ඕනේ අය කියන එක පිළිබඳව වර්තමානයේ හැමදෙනා තුලම තිබෙන්නේ සතුටක් සහ හැමදෙනාම ගොවිතැනට පැමිණීම පිළිබඳව තියෙන්නේ අපමණ සතුටක්. මොකද ගොවිතැනෙන් තොර නිවනක් ගොවිතැනෙන් තොර සෝම්පෝචිත භාවයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. වර්තමානයේ ශ්‍රී ලංකාව වැහිලා තියෙන හරි මාර්ගය පිළිබඳව මම ඉතාල සතුටටපත් වෙනවා. ලංගයි අපි මේ මේ පුංචි රසවත් ගුණදායක ආහාර යලිත් අපි හඳුන්වා දෙමු. මෙතන තියෙන රතු කකුළු බත් මේවා මේ මගේම නිෂ්පාදන කාබනික වගාව මේ. මේ පොල් සම්බෝල තියෙනවා. වට්ටක්ක වෑංජනයක් තියෙනවා. මඤ්ඤොක්කොල මැල්ලුමක් තියෙනවා. මුහුදු මාළු තියෙනවා. කරවිල තියෙනවා නියඹලාවක්. මේ මේ තියෙන්නේ ගෝවා තෙල් දාලි වල හාල්මස් දාලා පරිප්පු වෑංජනයක්. අක්කට උදව් කරා. ඔව් මම කියන මායි නොනේ තමයි මේ ඔක්කොම සකස් කරන්නේ. හොඳයි හොඳයි. මේකේ තියෙන දුරකථන අංකය හරිදයි? හරි. හරි. එසේ නැත්නම් කැම් පාර්සල්. මේ වගේ කැම් පාර්සල් ඔබට අම්පාරට මේ ආසන්නයට ආවම ගෙන්න ගන්නත් පුළුවන්. මේ කේල් පොලේ උතලා තියෙනවා. කේල් පොලේ උතලා තියෙනවා. ආහා හා. මේ මේ මාළු වෑන් මාළු බරි එක. කේල් පොලේ උතු බත් එක මේ. හොඳමයි හොඳමයි මේ පැත්තේ වන්දනාවේ ආපුවාම විනෝද චාරික ආවම ඔන්න ඔබට දැන් කෑම කොහෙට හරි ගෙන්න ගන්න ඕන නම් බයක් වෙන්න දෙයක් නෑ අයියේ පැය කීයකට වගේ කලින්ද කියන්න ඕනේ අවසානද ඒකට පැයකට කලින් කිව්වනම් කෑම ඔයාලා ඇස්චිලා ඉන්නේ ඔයා ඒ දේ දන්නවා දන්නවා අනිවාර්යයෙන්
මම කෑම ගන්නෝ මේ විනෝචාරිකා එන අය කෑම 50 60 100 එහෙම ගන්නවා පැයකට දෙකකට කලින් කිව්වනම් මම කෑම ටික එතනට සපෙලා දෙනවා සපෙලා දෙනවා මේ වගේ ඉතාම රසවත් ගුණවත් කෙහෙල් ආරගමකුත් නැතුව ඔව් කෙහෙල් කොලේ කෙහෙල් කොලේ බට් ටිකක් ඔබටත් ඔන්න මේ ආවට ආවම ගෙන්න ගන්න පුළුවන් මම නම් කියන්නේ ඔබ විදේශ රටක ඉන්නවනම් ඔබ ලංකාව පුරාම ඉන්නවනම් මේ පැත්තට ආවම අනිවාර්යයෙන්ම හමු වෙන්න වටින ඉතාම උදාර ගොවි මහත්ෙක් තමයි අපේ ලංකায় ඇසෙන ලංකায়ේ තෙරුවන් සරණයි ජයෙන් ජය වේවා අපි කැම ටික භුක්ති විඳිනවා ඔබට ඉතින් ඒක රසය පිළිබඳව මම කියන්න අවශ්‍ය නැහැ මේක දැක්කහම ඔබටත් ඒ ඇති වෙන හැඟීම තමයි මටත් මේලා ඇතිලා තිබෙන්නේ එසේනම් ජය වේවා තෙරුවන් සරණයි නැවතත් අයියේ සරණයි